දකුණු පළාතේ අගනගරයේ වන ගාල දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පිහිටා ඇති මනරම් නගරයකි. එහි සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජනවර්ගවල ආජනතාව ජීවත් වන අතර ඔහු බුද්ධ ධර්මය, ඉස්ලාම් ධර්මය, හින්දු ධර්මය සහ ක්‍රිස්තියානි ධර්මය යන විවිධ ආගම් අදහති. අතිදිනේ අපි සොයා යන්නේ ආගම්, ජාති, කුලමල බේදයකින් තොරව සීලුම ජනතාවට එකමෙන් සැලගෙන ෆර්හාන් මෞලවිතුමාගේ කතාවයි. පොඩි කාලේ ඉඳලා මට ආසාවක් තිබුණා මට මෞලවි කෙනෙක් වෙන්න ඕන, මගේ සමාජයට යහපතක් වෙන්න ඕන කියලා. ඇත්තටම අපිට රටට අපි හැම ආගමික අය ජීවත් වෙනවා නම් අපිට අවශ්‍යයි අනි ආගමික නායකවරු ඒ පුණ්‍ය පූජන ස්ථානවල ගරු කිරීමෙන් අපිට ජීවත් වෙන්න ඕන. මම ලාංකිකෙක් විදිහට මම මා වෙනුවෙන් මගේ සමාජය මගේ ජනතාව වෙනුවෙන් රටට මොන හරි වෙන්න ඕන කියලා අනි ආගම අයත් එක්ක යහපතක් විදිහට රට හදන්න ඕන කියලා බලාපොරොත්තු වෙමි. මම සංහිඳ වෙනුවෙන් මම කැපකිරීම වැඩ කරනවා. එදා කරපු ඒ හජ් අවුරුදු උත්සවය හරහා හැම ආගමික අයව තියලා ඒ අයට හොඳ පණිවිඩයක් ගියා. දැන් එදා ඉඳලා මුස්ලිම් අයගේ ආගම කුමක්ද කියලා අනි ආගමකේ දන්නේත්ව හිටියා. ඒගොල්ලන්ට පැහැදිලියක් වුණා හජ් වන්දනාව කියන්නේ කුමක්ද කියලා. හජ් උත්සවයේ සම්බන්ධීකාරකතුමන් වන සිරිල් මහතා මෞලවිතුමන් ගැන දැක්වුවේ මෙවන් අදහසක්. ෆර්හාන් මෞලවිතුමා තාමත්ම වැදගත් විදියට එතුමාගේ දැනුම උපයෝග කරගෙන මේ හජ් උත්සවයේ වැදගත්කම මොකක්ද? ඒකෙන් මොනවද මේ මුස්ලිම් බැතිපතින් බලාපොරොත්තු වෙන්නේ? හජ් සැමරුම කියන්නේ මොකක්ද? ඒකේ ඓතිහාසික පසුබිම මොකක්ද කියන එක පිළිබඳව ඉතාම හොඳ විවරණයක් අපිට ලබා දුන්න ෆර්හාන් මෞලවිතුමාගේ කතාව තුළ අපි ඉතාමත්ම මැනවින්ම තේරුම් ගත්තා මොකක්ද මේ හජ් උත්සවය කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ අවස්ථාවල් අපි තේරුම් ගත්තාම අපිට ඒ සඳහා ගෞරව දැක්වීම. මම කියන්න කැමති මගේ ලාංකික ජනතාවට අපි හිතන්න ඕන හැමෝම ආගම තමන්ගේ හදවතේ අපේ මව්බිම අපේ රට මේකට අපි හැම ආගමික පල්ලිවල ඒ වගේම ආගමික පුණ්‍ය ස්ථානවල ගරු කිරීම ඒ සංස්කෘතිය ගරු කිරීමෙන් අපිට හැම එකම එකතු වෙලා හොඳ ගමනක් යන්න පුළුවන් එතකොට තමයි කියලා පණිවිඩය මම කියන්න කැමති. මේවන් සොන්දර මිනිසුන් නිසාවෙන්ම සාමෙන් හා සංහිඳියාවෙන් පිරි ශ්‍රී ලංකාව ගැන සිහින මවන්නට අපිට හැකිවනු අනුමානයි.